ඉතින් ඔන්න ඔෆිෂලි පටන් ගත්තා කැම්ප කොමර්ෂන් එකේ 3rd part එක සහ last one එක. මම හිතනවා ඊට පස්සේ අපි අත ගහර එකක් නැහැ මේ කැම්පර් එකට වෙන කැම්පර් එකක් කරයි දන්නේ නැහැ. හැබැයි දැනට අපිට අඩුපාඩුවකට තියෙන්නේ බාත්รูම් එකක්. අපි මේ ඇවිල්ලා ඉන්නේ තෙන්නෝ කියලා ලෙක් එකක. Aspetta che metto l'acqua. Finally! Finally, මාස 8ක් බලාගෙන හිටි කාලේ ඇවිත්. වසන්ත කාලේ උදා වෙලා. හැමදේටම අලුත් අරුතක් කරන් ඇවිල්ලා. මල් පිපෙන්න අරගෙන ඒ මල් වල පාට කොච්චර තදද කිව්වොත් ඇස් දෙක කඩාගෙන යනවා. අවට පරිසරය මල් සුවඳින් පිරිලා. මේ කාලෙට අපේ පැත්තේ තියෙන ගාර්දලේක් එක දිගේ ඇවිදින එක තරම් සුන්දර දෙයක් මට තවත් නැහැ. ලේක් එකක් උනාට සයුරක් වගේ ලොකු නිසා මායින් පේන්නේ නැති නිසා ඉවුරේ ඉඳගෙන සිටිජය අස්සෙන් ඉර ගිලෙනවා බලන්න අපි දෙන්න මාර ආසයි. ගොඩ කාලෙකට පස්සෙ අපි මේ වගේ එකක ගිය අවුරුද්ද ඇලිස මේක අලුතෙන් හදලා තියෙන මොකද අපි දැක්කේ නෑනේ නෑ අපි නෑ හැබැයි මොකක් තියෙනවා කියලා දන්නේ නෑ ලස්සන විවේකක් තිය වටේ යද්දි මොකද තනි කරලා ලේක් එකෙන් තියෙන මම ආසාවට ආවට මං උස තැන් වලට හරි බයයි. කොහෙවත් මේ ලුණ පාකේ වගේ තැන් වලට ගිහිලවත් මං උඩ තැන් වලට යන්නේ. හැබැයි මම මේක බය වෙයි කියලා හිතුවේ නැහැ. දැන් බයයි වුණා. මොකද ඉතින් නෝඩ? අසන නේ. සුලන්නේ. ඉතින් ඔන්න ඔෆිෂලි පටන් ගත්තා කැම්ප කොමර්ෂන් එකේ 3rd part එක සහ last one එක. මම හිතනවා ඊට පස්සේ අපි අත ගහර එකක් නැහැ මේ කැම්පර් එකට වෙන කැම්පර් එකක් කරයි දන්නේ නැහැ. හැබැයි දැනට අපිට අඩුපාඩුවකට තියෙන්නේ බාත්รูම් එකක්. ඉතින් මේ අවුරුද්දේ සමයික පටන් ගන්නවාත් එක්කම සමයික කියලා කියනත් බෑ මේ තාම වහිනවා සිද්ධයි. මෙතන තිබ්බ කබඩ් එක ලොකු වැඩි ඇත්තටම අපි හැදුවේ නොලෙජ් එකක් වැඩි අපි දන්නේ නැතුවනේ. ඉතින් හින්දා අපිට ගොඩක් හිතුවට වැඩි ගොඩක් ලොකුවට ආවා. ගොඩක් දේවල් ඒක ඇතුලේ දාන්න පුළුවන් වුණාට බරත් හොඳට එයා දරාගත්ත වුණාට අපිට බාත්รูම් එක හදන්න එක ගලවන්න වුණා. ඉතින් බාත්รูම් එක එන්නේ මෙන්න මේ කෑල්ලට කොම්පෝස්ට් කමඩ් එකක් තමයි මෙතන අපි හදාගන්න යන්නේ. ෂවර් එක අපි තියාගන්න හිතාගෙන ඉන්නේ මෙතන. Trattamento impermeabile prendiamo dopo. Ok.
ඔන්න අපි දැන් ඇවිල්ලා ඉන්නේ බ්‍රීකුමන් එකට මං ආසම පාට් එකක් තමයි අපේ මේ ප්‍රොජෙක්ට් වල බඩු ගන්න එක. ඉතින් දැන් මෙතෙන්ට ඇවිල්ලා බඩු ගන්න යන්නේ. බජට් එක €100යි. ලීවර්ට විතර බලමු මොකද වෙන්නේ කියලා. Good morning, amore. Hello. What are you doing? I know. අද දවසේ තනි කර වහින දවසක්. හැබැයි දැන් නම් චුට්ටක් පායරනේ. ඉතින් මේක තමයි අපි වැඩ කරන තැන. අපේ ගේ උඩ තියෙන්නේ මෙතන උඩ. ලී වගේක් කපලා තියෙන්නේ. කපලා දැන් අපි අද ස්ට්‍රක්චර් එක හදන්න යන්නේ අපේ බාත්รูම් එකේ. ඊයේ ප්ලෑන් කරාට වැඩිය අද ප්ලෑන් එක චුට්ටක් වෙනස් වුණා ඇඳලා තියෙනවා. එකට වැඩිය මං ඉස්සෙල්ලාම ඇඳ එක හරි ඊට පස්සේ අලුතෙන් එකක් ඇඳා ඒක වැරදි කියලා තේරුණා ඊට පස්සේ ආයි පළවෙනිම ඇඳපු එකට තමයි මේ විදිහට තමයි ස්ට්‍රච් එක හදන්නේ ඔය මෙහෙම ගහමුද අපි ඉස්සෙල්ලා මං කියන්නේ එහෙම අද දවසට අපි වැඩ නවත්තන්න යන්නේ කොහොමහරි 94 ගහගත්තා. ඇත්තටම හිතන තරම් ලේසි නෑ දේවල් හදන්න වෙන වෙලාවල් යනවා. විශේෂයෙන් අපිට ඇනත් එක්ක පොඩි ප්‍රශ්න තියෙනවා. ඇන ඇතුළට යන්නේ නෑ, එළියට එන්නේ නෑ, හරියට ගහෙන්නේ නෑ, එහෙම එහෙම ප්‍රශ්න වගේකට මුණ දුන්නා. හැබැයි අපි හිතාගත්ත විදිහට ස්ට්‍රක්චර් එක ගැහුවා අද වෙද්දි. තෙන්නෝ කියලා ලෙක් එක. ඒක පාට මාර ලස්සනයි. හැබැයි දැන් මේ වතුර ඔක්කොම නිකන් හිඳිලා වගේ මේ සීත කාලේ හිඳ සාමාන්‍ය රස්නේ කාලේ මේ ඔක්කොම වතුර තියෙනවා. මේක විශේෂත්වය තමයි මේ මැද තියෙන අයිලන්ඩ් එක. මෙතනට එතනට යන්න sorry මේක මෙතන. එතනට යන්න පුළුවන් මෙන්න මේ පාර දිගේ. වෙනදට බෑ. වෙනදට බෑ කියන්නේ සාමාන්‍යයෙන් බෝට්ටු අවශ්‍යයි යන්න. හැබැයි දැන් මේ වතුරේ හිඳිලා තියෙන නිසා යන්න පුළුවන්. ගිහින් බලමු.
ඇතික මිටලා අල්ලෝර අද අපි ගෙනාවේ මැගි මැක්සි ෆෝමන්ට් එක අපි හතර දෙනෙක් ඉන්න හින්දා ෆයිනලි මැගි ස්පොන්සර් කරනවා පබ්ලිසිටි කරනවා අපි උඩ තමයි මේ ලිප දැම්ම හදන් තියෙන හින්දා අපි යටට ගත්තා යාළුවෝ කියන්නේ ජීවිතේ අපි තෝරගන්න පවුල ඒ අතර ජීවිතේ දුක සතුට මේ හැමදේම අපිත් එක්ක බෙදා ගන්න පුළුවන් යාළුවෝ අතේ ඇඟිලි ගානට ගණන් කරන්න පුළුවන්. ඉතින් ඒ අතරේ මේ වෙරෝනා නගරේ අපිට හම්බුන සුන්දර හදවත් දෙකක් තමයි අහිංසයි සචින්තයි කියන්නේ. සහල්ලුවත් දැන්නවතින් ඉන්නේ ඇති. චමාර්ලේ මල්ලි මං හිතන්නේ උඩ ඉන්නට වැඩි හිටියේ වතුර යට. මේ සීතලේ. දැන් ඉතින් අපි මෙතන යන්නේ යන්නේ. අයිලන්ඩ් එකේ ඇත්තටම ලොකු දෙයක් නැහැ. හැබැයි සමකාලට මාර ලස්සනයි. ගස් වලින් පිරුණනම මේ කඳු අතරේ මේ ගඟ තියෙන කඳු අතරේ තනි කර වලක් වගේ. පුදුම ලස්සන තියෙන්නේ. ඔන්න අපි බාත්රූම් එක හදන ප්‍රොජෙක්ට් එකේ තුන්වෙනි දවස තමයි මේ. දැන් වෙලාව මං හිතන්නේ 10 මාර පහ වෙලා. දැන් තමයි අපි රටට ආවේ හොඳට කාලෙම. දැන් කරන්න යන්නේ මේ අපි හදලා තියෙන ස්ට්‍රක්චර් එක අපි ශක්තිමත් කරන්න ඕනේ. අවට ඒ කියන්නේ අතරින් පතරින් තව ලී කැලි ටිකක් තියලා උඩපැත්ත වැහින්නේ ලී වලින්. ඉතින් ඒකට හරි මැටීරියල් එක චූස් කරන්න ඕනේ. ඉතින් ඒ වැටි කරලා අදට මෙතනින් මතු සම්බන්ධයි කරන්න යන්නේ. Lo sto facendo. Stiamo facendo un camper. Tutto va bene. La tenda. Sì. È campeggio. Ma dai. Ma grande. Il mio sogno era questo. Oh. Quando sono andato in pensione, l'avevo proposto a lei, compriamo un camper, andiamo in giro per il mondo. E via, molliamo la casa e giriamo. No, dopo gli anni sono passati e... Bene, dai. Grazie. Allora, grazie. Buon lavoro. Grazie. E buona vita. Buon viaggio, esatto. Grazie. Grazie. Non girate tutto il mondo. No. Solo mezzo. අද අපේ මිෂන් එක වෙලා තියෙන්නේ බාත්รูම් එකේ වල් ටික හරියට හදාගන්න. දැන් බොහොම අමාරුවෙන් අපි එකක් හැදුවා දැන් මස්සට. දැන් චලන එකේ වින්ඩෝ එක හැඩේ කපා ගන්නවා. ෆයිනලි අපි කොහොම හරි ලී වලින් ඔන්න වල් එක දාගත්තා. අද දවස් මොට්ටු වෙලා අපේ ජනේල මේ තියන්නේ ලී වලින් දාපු වල් එක. මේ මුළු වල තනිකර අපි වතුරෙන් නැති වෙන්න දාන දෙයක් තියෙනවා. ඒ ටික දාලා හොඳට
හරිගස්ස ගන්න ඕනේ. අර තමන් දෙයක් කරලා එක දිහා බලද්දි මාර තෘප්තියක් තියෙන්නේ. මාර ලස්සනයි. ප්‍රේම්! සතුටුද? මම මාර සතුටුයිනේ. ඊළඟ වීඩියෝ එකේ පෙන්වන්නම් කොහොමද ඔක්කොම ඉවරුනහම කියලා. ඊළඟ කොටසත් එක්ක හදන්න යන්න. චාව්! ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. Bye bye Rusty. Hamba bimu.